එක සාලිපු කරනවා ඒ විතරක් නෙවෙයි දියවැඩියා සාලිපු කරනවා අපි කරගාන වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය අපේ තිබුණු වේද නැති කළා එතුමිය කිව්වා දේශීය වෛද්‍යවරුන්ට මේක බෙහෙත් දෙන්න අවශ්‍ය දුන්නොත් දොස්තරවරු රෝහල් වහයි කියලා මම ඒවා මේක කටින් සෙක ජලාපත් මත යවුවා දොස්තර මහත්මිය වහලා කිව්වේ වෛද්‍ය පාදණිය ගෙන්නලා කියනවා මේ වෛද්‍යතුමා කියලා දන්නවා මෙයා ප්‍රතිශක්තිය හදනවා මෙයා මහාචාර්ය කාලෝපසේකාගේ සායනික වර්තාවල ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිශක්තිය හදනවා කරුණාකර මේක බලන්න ඊට පස්සේ මම ගැදුවා බඩේ වෛද්‍යතුමගේ වෛද්‍ය සභාවට මම මේ මහාචාර්ය කාලෝපසේකා ඔබ දකින්නවා ඒක ඔබ දකින්නවා මේ මම 2006 දී මහාචාර්ය කාලෝපසේකා දෙක පළවෙනි පරිශ්‍රණය ජාතිවර විශ්වවිද්‍යාලයේ ඒ ආචාර්යවරුත් එක්ක වකුගඩු 10000ක් වේවා එමිලිටි හරලා දියුනේ බැලිස් ෆයි එන්නන්සි ඉමිනිටි දෙවැනි වතාවට මේ ඉදිරිපත්තරේ මන්තමාත්‍ය ඒ කාලේ ඒක ඉදිරිපත් කරනකොට කාලෝ කියනවා මේ වෙනකම හරි කියලා කාලෝ 2006 දරගත්තේ මම කරන්නේ ඉමිනිටි හරලා කියලා 2020 මාර්තු මාසේ අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් දුන්න විසඳුම බලවෙන වතාවට දැන් ඔයාලා දන්නවනේ ඊයේ පෙරේදා පැණිය සුදර්ශන පැණිය මේ සුදර්ශන පෙත්ත දෙන්නේ කියලා මම මේ COVID-19 ප්‍රතිකාරයේ මෙන්න මේක මූලික දෙයක් කියලා ඉවරලා මම මේ මාර්තු මාසේ දුන්නේ අප්‍රේ මාසේ සෞඛ්‍ය අමාත්‍යතුමගේ අතට දුන්න දෙවි සැරේට මේ මෙහෙත දෙන්නේ කියලා ඒක එකම මම කිව්වා ඉමුනිටි එක හදාගන්න පුළුවන් මෙන්න මේ ශෛලිය වැඩි කරන්න පුළුවන් මේක තමයි සායනික වර්තාව ඒකට දෙන ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධය මගේ පරම්පරාවේ වැදගත්කම ඒකට මම ඉදිරිපත් කරනවා කරුණාකරලා ඒක දෙන්න මේ කොවිඩ් එකට බෙහෙත් කරනකොට සායනික ලක්ෂණ තියෙනවා නම් උනට උන මේ සායනික තියෙනවා ඒව දෙන ගමන් ප්‍රතිශක්තිය ආගෙන මේත වෙනම මම ඖෂධ සංග්‍රහයක් වෙනම ඉදිරිපත් කරා දෙයුනේ ඒක හරිනම් සෞඛ්‍ය අමාත්‍යතුමිය යවන්න එපා මේ 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 අපි දෙන්නේ නැහැ කියපුවා අනුව ධර්මයෙන් මේ ඉන්න කොරෝනා කමිටුවට යවන්න එපා එතනත් අපි අපේ කරා ඒ විතරේ මොකද්ද දිනුනගත්ත හැටි නෑ මොකද්ද ඒ වෙලාවේ තමයි අර මේ ඊයේ පෙරේදා සංශෝධනය කළා COVID-19 මේ ප්‍රතිකාර ප්‍රමේයදී අර දුන්නේ ඒකේ දිවා බෙහෙත් දෙන්න පුළුවන් බටේර වෛද්‍යවරයා කෙනෙක්ලායි වෙනත් කෙනෙක් බෙහෙත් දීලා වුණෝ තියෙන 6 මාසයක් ඉන්නේ ඉතින් ඔබතුමාලා මේ මම මාතෙන් අහන්නේ දෙයනේ මාර්තු මාසේ අපි දුන්නු දේ දෙන්න බැරි මේක ඒ දුන්නේ නැත්නම් ඒදුන්නේ නැහැ මේක මම විතරක් නෙවෙයි මේ මගේ මේ ආත්ම වර්ණනයක් විතරක් නෙවෙයි තව අයිතුන් දීදර කිව්වත් උනා මෙත්‍යාර්ථික මාත්‍ය මාතන් විදියේ විශ්වවිද්‍යාලේ නාමින පරිශ්‍රණාත්මනේ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් දුන්නා ඔය එක කෙනෙකුටවත් මේ මේ දීප් දේවල් දුන්නේ නැහැ අර දොස්තර මහත්මිය කැප්ටන් මේ මේ එහෙම හරි ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා කවුද මේ චන්න ජයසිංහ මහත්මයාට පාප කරන පිළිබඳව මාචාර්යවරේ ഇതുමට මේක තේරුණා ඇත්ත කියලා ඒක නිසා එයා එක මේ 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 වලේ නමුත් ඔව අපි කියලා දෙන්නේ මාතුමා ඉතින් එහෙම දේ ඔයාලා මේ මාධ්‍ය දෙන්නේ මේ 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 රටට ඇත්ත කියන්නකො මේ වගේ මේ 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 ડોක්ටර්ලා ඉස්සෙල්ලා මේ රටේ සෞඛ්‍ය ඊළඟට ප්‍රධාන දේ ළමයාගේ ප්‍රතිශක්තිය හදන්න තියෙන ප්‍රධානම දේ රතකල්කේ ડોක්ටර්ලා ඉස්සෙල්ලාම රතකල්කේ දෙන එක නතර කරා දුන්නා නම් ළමයාගේ අද මේ 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 ළමා දියවැඩියාව මොකද මේ මොකක් හේතුව වෙන්නේ ඒක නිසා අපි ඉල්ලන්නේ අපට මෙහෙන් දෙන්න අයිතිය ලැබෙන ඖෂධ සංග්‍රහය උසාවියෙන් දීපු නියෝගයේ ක්‍රියාත්මක කරන්න දැනත්තුමාට ඒක හෙටත් කරන්න පුළුවන් එහෙනම් කාගෙවත් අපට අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේක රයිතිය දිනන අපි මෙහෙත් කරනවා දැන් මට කියන්න තියෙන්නේ මම මැරුණා වුණත් දැන් මගේ ගාව මේ මොහොත වෙනකොට හොරෙන් ඇවිල්ලා මෙහෙත් කියනවා මට කරන්න දෙයක් නැහැ ලෙඩ්ඩු කොහොමද කියන්නේ ආදික සිංහල බේටික කියන අපි මේක හොරෙන් හරි දැන් ඉතිං කරනවා මේ මේ අපිට අම්මා තාත්තගේ දේ මොකද්ද තාත්තගේ දේ නොකර දුන්න මොකද කම කියන්නේ මගේ කාරණා කරන්නේ නැහැ මම තාත්තගේ වැඩකම මම කරනවා කොරෝනා වුණේ මෙලෙක් කාවත් මම ඒක සාරිත කරනවා ඒ විතරක් නෙවෙයි දියවැඩියා සාරිත කරනවා ඒක බලන්න ඉන්නවා වෛද්‍යතුමා දැනට ඔබතුමා මේ කොරෝනා වෛද්‍ය රෝගී හිටියකදී ඔබතුමාගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් කියනවා
මට දැන් මේක ප්‍රශ්නයක් වුණා. මම දැන් ලෙඩු ඇතුළට ගන්නේ නැහැ. ඇයි? ලෙඩු ඇවිල්ලා මේ මම මේ ප්‍රතිශක්තිය පිළිබඳව මගේ සාමාජික වාතාවරණය පෙන්වුවාම YouTube එකේ බලන්න බී රත්නපාල කියලා මම කොයි කාලෙ ඉඳලාද මේ 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 ප්‍රතිශක්තිය වර්ධනය කරමින් ජීවත් වෙන්නේ. මිනිස්සු ඇවිල්ලා දේත් අරගෙන යනවා. මට මේක කරගන්න දෙයක් නැහැ. වැරදිලාවත් මේක මම දැනුවත් කරලා වුණොත් මිනිස්සු දැන් ඇවිල්ලා මම කරන්නේ ලෙඩු ඇතුළට ගන්නේ නැහැ. ඇතුළේ ඉඳලා ෆෝන් එකෙන් කතා කරලා මොකද තියෙන්නේ මම කියන්නේ බ්ලැක් කවුන්ට් එක ගේන්න. බ්ලැක් කවුන්ට් එක ගේන්න. දෙයනේ මේ 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 පරීක්ෂණ වල දැන් මේනෝනේ පාර්ලිමේන්තුවේ ගහගන්න හැටි අර මොනවද PCR එකයි අර ඊයේ දවස් ගාව මොකද ටෙස්ට් එකයි මේ මොකුත් ඕනේ නැහැ බ්ලඩ් කවුන්ට් එක විතරයි අපිට ඕන බෙහෙත් දෙන්න කොරෝනා එකට අපි බලන්නේ ප්‍රතිශක්තිය බ්ලඩ් කවුන්ට් එකේ බොහොම සිම්පල් රුපියල් 200යි 300යි දැන් මම ලෙඩුන්ට ප්‍රතිදී කියනවා ඉමුනිටි එක බලා ගන්න ඕන නම් අපුගේ බ්ලඩ් කවුන්ට් එක මට ඊමේල් කරන්න ඊමේල් කරාම මම බෙහෙත් දෙනවා ඒකනේ විද්‍යාව ඒකනේ ලිපොසයිට් මෙන්නාව මේ ඒකනේ ටීරුවට කියන්නේ ඒක බලන්න මා මේ PCR අරම මේවා දාස් කරන් ඕවා හැම එකම කොමිෂන් ලැබෙන දේවල් මේ මොන කොමිෂන් එකක් ගන්නද ලෙඩා කියනවා නම් ලෙඩාට මේ මේ බ්ලැක් කවුන්ට් එක අරගෙන ඒක අපිට දෙනවා නම් අපි මිනිටි ටික අහනවා මිනිටි ටික අහනවා ඒ ඔක වෛරස් එකේ කාල තියෙනවා මාගෙන මාගෙන කොට මේ මේ ලෙඩාගේ කාල තුලින් මිනිටි ගන්න කතා ඉවරයි ඒකට ඒකට ලිම්ෆොසයිට් බලුවාම ඉවරයි බ්ලඩ් කවුන්ට් එකෙන් බලන්නේ ඒක ඉතින් ඒක බලනවා දැන් පැහැදිලිව කොරෝනා වෛරස් එක ඇටෑක් කරගෙන එනවනම් ඇටෑක් කරගෙන එන කෙනෙකුට අර ලිම්ෆොසයිට් ලෙවල් එක වැඩි ඒ ලිම්ෆොසයිට් ලෙවල් එක මුලදි වැඩි වෙනවා ඒයි තමන්ගේ තියෙන ස්වාභාවික ප්‍රතිශක්තිය ෆයිට් කරනවා මේ විෂ බීජයකත් එක්ක එතකොට අර තමුන්ගේ හමුදාව ගන්න ලිම්ෆොසයිට් වැඩි කරගෙන ෆයිට් කරනවා ලෙඩා බේරුණොත් ලිම්ෆොසයිට් අඩුවනොත් පාරේ පාරේ ආයෙත් තමයි මරන්නේ බලන්න මම අභියෝග කරනවා ඔය මැරිච්ච ලෙඩුගේ මුකුත් වල නැහැ බ්ලඩ් කවුන්ට් එකේ ඒ වෙලාවට බලන දිනවා නම් බලන්න ලිම්ෆොසයිට් පාරේ පාරේ ආදීව මැරිච්ච මිනිස්සුන්ගේ පාරේ පාරේ ආදීවගේ ප්‍රතිශක්තිය එක්ක හાર્ට් ඇටැක් එනවා එක්ක සීරියේ ඩැමේජ් එනවා එක්ක රීනල් ඉන්ෆැක්ෂන් එනවා වකුගඩුව මේක විද්‍යාත්මක කරුණක් කාටවත් ලෝකේ කිසිම කෙනෙක් ඉමුනිටි එක හදලා පෙන්නන්න බෑ ඒක මමයි කරලා තියෙන්නේ මම ලෙඩා ලගින්නේ නැහැ මම ලෙඩා බලන්නේ නැහැ මුකුත් නැහැ ප්‍රෙෂර් නැහැ මුකුත් නැහැ මම බලන්නේ බ්ලඩ් කවුන්ට් එක ඒක මට ඊමේල් කරනවා ඊමේල් කරාම මම තැපෑරි පේජ් එකට මම දැල්ලා මොකද කියලා මම ඉල්ලන්නේ මේ 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 ඉමුනිටි එකනේ ඊමේල් එක දෙක කොරෝනා එකට ප්‍රතිකාරයේ ඉමුනිටි කාර්ඩ් එකයි කියන එක නේ තියෙන්නේ කියන්නේ ඒක මම ඔයාලට මාධ්‍යෙට දෙන්නම් මේ දීපු රෙවරන්ස් එක ඒක උතුමාගේ ප්‍රතිකාර තමයි විල අධික සාමාන්‍ය අපිට කියන්න පුළුවන් විල අධිකයි ඒක ඖෂධයක් මම මේ කියන්නේ ඉන්දියාවේ ගේන්න ඕන. ඉතින් මාගාව ගැට බැලුවොත් තාම ඕන නම් 100කට විතර ඇති. ඒ විතරක් නෙමෙයි ඔයාලා මේක ඇත්ත දන්නවා නම් ඒ ඖෂධ වලට ගේන ටැක්ස් එක රුපියල් 200ට ගෙහෙත ගෙනාපු මෙහෙතට රුපියල් 520 ගන්න ටැක්ස් එක දැම්මා රාජ්‍යයක කාලේ. දැන් මම මොකද කරන්නේ ටැක්ස් එක දැම්මා මේ ඒ ගාන ලෙඩාවේ කරපිට ඉන්නේ යන්නේ. කරන්න දෙයක් නැහැ අපිට තියෙන කරගේ මේමයි. මේවා මේවා මාධ්‍ය වගකීමම මම දේශපාලන කාර්යවත් නෙමෙයි මේක අහගෙන මාධ්‍ය මේක වටේට කියන්න ඕන අහිංසක මිනිස්සු මැරෙනවා දෙහෙත් දීලා මම නෙවෙයි අපේ මේ මාධ්‍යීය දොස්තර මහත්මයාමනේ කියනවානේ තුරුමේනි මරණ සංඛ්‍යාව බෙහෙත් ගන්නද කියලා එතකොට මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරනවා තුරුමේනි මරණ සංඛ්‍යාව බෙහෙත් ගන්නවා ඒකයි දැන් ඔබතුමා මාධ්‍යයට කියන්නේ නැති වුණාට ඊමේල් එක හරහාදී මොන ක්‍රමයෙන් හරි කොරෝනා රෝගීන්ට යම් මංගල්‍යයක්
ඇයි මේකට අයිතිය දෙන්න බැහැ ඉවරයි මට අයිතිය දුන්නා මම නමුත් එක ගියා නම් නෑ මම අහන්නේ එම කරලා යම් කිසි සනීපෙට රෝගී කුමතුමාට මම සනීපයි කියලා දැනුම් දීමක් කරලා තියෙනවා ඔව් දැන් එහෙම කිව්වදී මම මේ අර අර නීතියට වැදෙනවනේ මම නැල්ලා මගේ බෙහෙත් අරගෙන යනවා සෝ වෙලා තියෙන මේ ඒක ඉතින් ඒක සුව වෙන්න ඕන අර කියන මේ 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 ජීවන කියන මේ මේ නේද